ජනාධිපති වරණේ ආරක්ෂක කටයුතු සඳහා 80,000කට ආසන්න ආරක්ෂක ආජ සමාජිකයන් සංඛ්‍යාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මැතිවරණ නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. චන්ද මධ්‍යස්ථානාවට චන්ද දායකයින්ට බලපෑම් කරන කණ්ඩායම් හඳුනා ගැනීමට බුද්ධ්‍යංශ නිලධාරීන්ද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. දතකට මැද බලා සිටින වෙළඳපොලේ වැඩිම වාසිය කාගෙන්ද? වෙළඳපොලේ වැඩිම වාසියක් සිග්නල් ස්ට්‍රෝං ටීත්. මගේ මතේ රන්කහට. රන්කහට මගේ මතේ. මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙරට නවවැනි ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිසිය පොලිස් විශේෂකාර බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදා සමාජිකින් ඇතුළු 80,000කට ආසන්න ආරක්ෂකංශ සමාජිකින් සංඛ්‍යාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා පවසනවා. එමෙන්ම ස්වභාවික ආපදාවක් සිදු වුවහොත් ඒ සඳහාද ක්ෂණිකව කටයුතු කිරීම වෙනුවෙන් නාවික හමුදාව සහ ගුවන් හමුදාව සූදානමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතුවලදී මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය සහාය පසුගිය කාල සීමාව තුළම ලබා දුන්නා. අපි අද ඡන්ද දිනයේදී ඉදිරි කාල සීමාවෙත් එය සංවිධානාත්මක ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. ඔබ අනවශ්‍ය දෑ රැගෙන යන්න එපා. ඡන්ද ප්‍රකාශ කිරීම මධ්‍යස්ථානට යන විට, ඡන්ද පොලට යන විට සමහර වෙලාවට පුද්ගලයෙකුට හානි කළ හැකි දෙයක්, සමහර වෙලාවට කුඩා පිහි කැබලි වගේ දේවල් අරගෙන යනවා, සමහර වෙලාවට අමතක වීමකින් වගේ දේවල් වලින් සමේව රැගෙන යන්නට එපා. ඔබ අනවශ්‍ය ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් පොලිස් නිලධාරීන් පරීක්ෂා කරොත්. ඒ වගේම බීමත්ව සිහිලි කළ තත්ත්වයෙන් ඡන්දය ප්‍රකාශ කරන්නට යන්නට එපා මේ ඡන්ද මධ්‍යස්ථානයේ වෙත. ඒ ඔබට ඇතුළට යාමේදී බාධාවක් විය හැකියි. නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙමින් නීතිගරුක පුරවැසියෙක් විදිහට ගිලා ඡන්දය ප්‍රකාශ කරන්න ඡන්ද මධ්‍යස්ථානයේ අවට ඒක රාශිය වෙනට එපා. කණ්ඩායම් වශයෙන් ඉන්නට දෙන්නේ නැහැ. කිසිම ආකාරයක ප්‍රචාරණ කටයුත්තක යෙදෙන්නට එපා. සපුරා තහනම් මේ නිහඬ කාලයක් ගත වෙන්නේ. ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඒ ඡන්දය රහස් ඡන්දයක්, ඒ නිසා ඒ රහස් ලෙස පාවිච්චි කළ යුතුයි. එය ඡන්ද පාත් ඒ කාඩ් පතකට යම්කිසි හානියක් කිරීම, ඒවා පෙන්වා ඡන්දය දැමීම වගේ දේවල් ඒවා බරපතල චෝදනා බවට පත් වෙනවා. ඔබට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණොත් නඩු පැවරෙන්නේ මහ අධිකරණයක් ඉදිරියේ. නඩු පැවරුවොත් ඒ වරදකරුවෙක් වුණොත් විවිධ අචක්නතා වලට ඔබ පත් වෙන්නට පුළුවන්. ඒ වගේම ඡන්දය ආයාචනය කිරීම, ඡන්දය ලබා ගැනීම සඳහා අල්ලස් දීම, මේ දේවල් වැරදි විදිහටයි හැඳින්වෙන්නේ පනතනුව. ඒ නිසා එම වැරදි කරන්නට යන්නට එපා. පොලිස් මුලස්ථානයට අනුයුක්ත ප්‍රධාන මෙහෙයුම් මැදිරියක් තියෙනවා. පළාත් 9 ජේෂ් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරිය 9ක් ක්‍රියාත්මක වෙනවා. ත්‍රිවිධ හමුදාව අවශ්‍ය අවස්ථාවලදී කැඳවූ අවස්ථාවකදී පැමිණීම සඳහා පොලිස් ස්ථානවල කඳවුරුවල ස්ථානගතව ඉන්නවා. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව අපි විශේෂයෙන්ම රාත්‍රී කාල සීමාවේ මාර්ග බාධක අපි ආරම්භ කරනවා දිවෙන පුරාම. ඒ වගේම කැරළි මඩදන නිලධාරීන් වෙනම කණ්ඩායම් පොලිස් ස්ථානවල ස්ථානගත වෙලා ඉන්නවා. ඔබ ඡන්ද ප්‍රතිඵල නැරඹීමේදී තරතුරු ලැබිලා තියෙනවා. ක්‍රීඩා පිටිනිය වගේ තැන්වල විවිධ ස්ථානවල පුළුල්තර යොදලා කණ්ඩායම් වශයෙන් රැස් වෙලා මත්පැන් පානය කරමින් මේ ප්‍රතිඵල නරඹන්න සූදානම් වෙනවා කියලා අපි එවැනි අවස්ථාවලට ඉඩ දෙන්නේ නැහැ. මොකද එවැනි අවස්ථාවලදී තමයි නීති හා සාමය කඩවෙන ක්‍රියාවලිය ඇති වෙන්නේ. ඔබට නිවසේ සිට ඔබගේ හිතමිතුරන් සමග නෑදෑයන් සමග එකතු වී රූපවාහිනිය නරඹමින් හෝ ප්‍රතිඵල වලට සවන් දීම, ප්‍රතිඵල නැරඹීම කිසිම ඒ සඳහා බාධාවක් නැහැ. ඔබේ සමය ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ෂ.